හැඳි මිටට එකන්ගෙන කාන්තාවෝ හිතන ඇති අපි වේරගන්න මනුසෙක් ඇවිල්ල කියලා. කොයද එකලට තෝන අරාමු මාත්‍ය අරගගන්නම තමයි. වෙනමොකක්ද ඒනම් එක පනතකට විරුද්ධ වෙලා පෙළපාලියනවද? ආවද ඔය පරගලය ඕකෙන් පස්සේ එක පෙළපාලියක් ඇවිල්ල දිනවද ගෝල් පේසකට? එන්නේ නෑ. එකම එක පෙළපාලියක් විහාරමාදේවිකට ගාවට ආවා ඉරිද දවසක. ඒක ඇවිල්ලා විනයගරුකම පෙළපාලිය ලංකාවේ මෙතෙක් ආපු එන්න කියපු ආපු තැන්ට ඇවිල්ලා යන්න කියපු වෙලාවට හැරිලා ගියා. අමිල්ලා අපි දන්නවා අපි පෙළපාලි කියපු අය අපි පාදේ යාත්‍රා ජනഘോഷා කියපු විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අපි එන්න කියපු තැන්ට ගියෙත් නෑ. අපිට ඕන තැන්ට අපි ගිහිල්ලා අපේ ഘോഷාව අපි කරන හැටි දන්න ඒ වගේ ගොම්පාට පෙළපාලියක් මම දැකලා නෑ. කොහොමුණත් මේගොල්ලෝ මේ කරන ගනුදෙනුව හරි විහිළු සාගතයි. මේ ඔක්කොම එකයි. ඔක්කොම එකතු වෙලා තියෙන්නේ බය නැතුව කියන්නම්. මේ ඔක්කොම එකතු වෙලා තියෙන එක දෙයක් කරන්න විතරයි. ඔබගේ මේ කතිරේ අරගෙන ඔවුන්ට යැපෙන්න, ඔවුන්ගේ දරුවන්ට යැපෙන්න, ඔවුන්ගේ පරම්පරාවලට යැපෙන්න, ඔවුන්ගේ පිටරට ඉන්න දරුවන්ට කන්න දෙන්න, ඒකට විතරයි. මං එකින් එක අරන් කියන්නම් ඕන නම් මට වෙලාව නැති නිසා කියන්නේ නැහැ. ඔය ඉන්න නායකයෝ මොන පාටින් ආවත්, රතු පාටින් ආවත්, දම් පාටින් ආවත්, ඒගොල්ලත් කරන්නේ ඒකමයි. තමන් අද අති සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. අර අහිංසක ගමේ ඒ වාමාංශික ජවයක් තිබුණු තරුණයා අර 70 71 ආපු මිනිස්සු අද වයසයි. ඒ මිනිස්සුන්ට අද ඉන්න තැනක් නැහැ, පැලක් නැහැ. ඒ වුණාට එයාගේ නායකයා බිස්නස් ක්ලාස් එකේ යනවා ඇමරිකාවට 146ක් ගෙවලා ඇමරිකාවට ගිහිල්ලා එදා හිටපු පාක්ෂිකයා ඒගෙම ඉන්නවා, ඒ පොල්ලතු පැලේම ඉන්නවා. අන්න ඒකයි අපි කියන්නේ මෙන්න මේ ව්‍යාජ දේශපාලනය නවත්තන්න, මේ පට්ටපල් බොරුව නවත්තලා දාන්න. මගේ මිත්‍ර නීතිඥ අමින් දන්නවා මම දේශපාලනය කරේ 1997. එතකොට තිබුණේ පුතානෝගේ පියානෝගේ භීෂණ කාලය. අපේ විශ්වවිද්‍යාලේ තමයි එල්ලල මරන්නේ. ඒ කොළඹ විශ්වවිද්‍යාලේ නීති පීඨේ අපි උදේට එනකොට බිත්තිවල ලේ පැල්ලල් ලේ පුරාම ලේ ගඳයි. කළු බලල්ලු කහ බලල්ලු ප්‍රාද ඔය ඔක්කොම බ්‍රාලා බ්‍රෝල හිටපු කාලේ තමයි අපි පාරට බැස්සේ. අය මිත්‍රය අමින් දන්නවා මම පාරට බයිනකොට මම තනියෙන් පාරට බැහැලයි ඒ අපේ සංගමය පටන් ගත්තේ. ඒ නිසා මේක වීලුවකට ගන්න එපා. මං නිකන් hina වෙලා හිටියට මේක වීලුවකට ගන්න එපා. අපේ නායකත්වය අපි ගැන උසුළු විසුළු කතා කරන සියලු දෙනාටම අපි කියනවා නුදුරු අනාගතේම ඔබට අපිව බොහොම බරපතල විදිහට ගන්න සිද්ධ වෙනවා. මොකද මේ රටේ දැනට ඉතිරි වෙලා තියෙන යම් කිසි දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඔබට ආදරය කරන ඔබගේ සෙනෙහට සෙනෙහසට නැවත පෙරලා ආදරය කරන මේ අහිංසක මිනිස්සු ගැන හිතන ඒ ඉතුරු වෙලා තියෙන එකම අවංක දේශපාලන ප්‍රවාහය හා ව්‍යාපාරය වන්නේ මව්බිම ජනතා පක්ෂයෙන්.